පතට ටුමක් අපි නිදහස ජනතා ස්‍රභාව විදියට අද දවසේ අපේ ස්ථාවරය පැදිලි කරා. ඒක යමක් එකතු කරමින් මම කියන්නට ඕන අපි ස්ථාවරයට එළමෙන්නේ. මේ ගියවසුමට එරහිව අපි චන්දය පාවිච්චි කරන තීරණය කරේ අන්කවර බලවේගක හෝ බලපෑමක් නිසා හෝ වෙන කෙනෙක් දෙන හින්ද පරුදන හිද. අධිවශයෙන් නෙමේ සහ අජිම් එක් කෙලකෙන ආයතනය ප්‍රස්ථවද සංදධනයයක් කලකන පුර නිගම ඇතුන තර නෙමේ. එකතා පැහැදිලි අප අධානය කරන්නට ඕනේ. ඉට අමතරව ජිල්ප්‍රරිස් මැත්තුමා සඳහන් කරපු කාරණ ඇතුළේම සහි පරිභාහිර තව කාරණාව එකතු කරල කාරණත්තුනක් ඉතාම කෙටියෙන්. මං ඔබේ අවධානටයම කරන්නට ඕන ඇයි අප. අඩයමක් විදියට මේ පනතට එරැහිව මේ යෝජනාවට එරැහිව චන්ධයපාවිච්ි කරන කිහිදු කර කියල. එකක් තමයි මිටෝරනේ නයහා බැඳුණු අප ඉතිහාසේ රනිල් විට්‍රම් සිංහ කියන්න දේශපාලකයාගේ වර්තමාන ජනතපතිවර දේශපාලකයාගේ ට්‍රක්් ප්‍රකෝඩ එකය අප කකිතිමත් නයහා බැඳු ඉතිහාසය තුළ අපට සැකයක් සාධරන මතුව ෙනවා. දාාරයක් දිර ගත් එකක ධානක් දදිරගත්. අපි අයයේ මේ පාතනත් එක් නයගදුු ආනම්භ කරන්නේ නමසය හැට පහේ ජුනි මාසය. පලවෙනි ගණුදුනුව ඩො මිලියන විසි පහක. අවසන්ගා නුදරනු අපි සිද්ධ කරන්නේ ඩො බිලියන දෙකයි දසම නමයක මේ වසර දෙදස් විසතුනේ මාර්තුමාසේ. මේ කාල පරාසය තුළ අපි ඩොල බිලියන හතක පමණ මුදල්, IMF ආයතනින් විතරක් නාය වශයෙන් ලබාගෙන තියෙනවා. මේ සමස්ත මුදල ඇතුළෙ හරි අඩක් බිලියන තුනකට වඩා ඩොල රට අරගෙන තියෙන්නේ වික්්‍රමසිංහ මැත්තුමාගේ නායකත්වය සහිතව. එක්කෝ ජනාධිපතිවිදියට එක්කො තුංවතාවක් අගැමැති විදියට හතරවතාවක් විදා නෝජනක නැින ැතිරෙක් විදිට. මේ හමවස්ථාවති මේ නය ගැනීමම් පාච්චි කර තියෙන්නේ රටේ පාරිභෝජනය වෙනුවෙන් මිසක්ක තම තමන්ගේ ව්‍යාපතුති දේශපාලන ව්‍යාපති වෙනුවෙන් මිසක්ක රටේ අනාගතයට ආයෝජනයක් විටර නෙමෙයි. නිස මේ වතාවත් අපි විශ්වාස්කර නොපි සැකරනවා මෙ කරන්න හදන්නේ. තවත් නයගැනීමේ මාවතක් විවර කර ගැනීමටයි මේ අයමුරන පාවිචි කරණය කියලා. ඒ ඉතිහාසු. ඉතා අමතරවම කැමති. ජිල්මතුම හිපුම කරනාවට පුංචි කරනවා එකතු කරන්න. එදා ජනතාකරණය මුවාවින්. මේරටේ රාජ්‍ය ආතන මහජන සම්පත්තලට කරපු විනාසය පිළිබඳට අවබෝධයක් න මතකයක්ති නවා එ සැක කරනවා මේ කණ්ඩෑ මෙ මනායකත්තෙන් දරුවන් නික්්‍රිසික ඇැතුමා කර්මාන් තැමැතිවර විදියට. මෙ තිබ්බ සාර්ථක කර්මාන්ත රාශය. එදදා සම්සය අ සූහතයේ අංක විසිතුරුණ දරණ පනතෙන්. රාජ්‍ය ව්‍යාපාර පුද්දිලික කරණය කිරීම පනත. මේ පනත ඇතුළේ රාජ්‍ය ව්‍යාපාර අසුවක් පුදදිිල්කරනය කර. දදිලි කරනය කරනේ මෙ අතරම තමන්ගේ දේශපාන හිතවතුන්ට ඇමතතුරුන්ගේ පවල්ලට කුණු කොල්ලට ගජ මිතුරු දේශපානය කරා සිද්ධ කරා. ඒ වෙලා වෙත් හඳන්න එකත් මේ වගේම අය ගැදනුවක් ලොග ැංකොත් එක්ක අභියස තමයි එකට යුත්ත කරයි. ඉනිසා අපිට ඇති විච්ච ඉතිහාසේ කැලිට අයර් වන්න පුළුව, රුවල වානේ වන්න පුුවන් රහන් සිමන්ති වෙන්න පුළුවන් ත්තලම මන්ති වෙන්න පුුවන් තුල්ලිරියේ පෙකම්මල වන්න පුළුවන් වයා ගු පහෙකම්මල වන්න පුළුවන් එමැතැන් බල්ලවත්තේ පේයගමල වන්න පුළුවන් ඉතාම අසාධාරණ විදියට. ඒ අයටතේ පුද්ලිකා අයටන්ට පාරල දුන්නා. හිංගුරාන සීනිකම්මල මිලියන රුපියල් මිලියන එක්දාස් දෙසිියකට. ෂේරු කල තියෙදී රුපියල් ලියන එකසිය විසිහටකට දුන්නේ. එක්ස ජාති පක්ෂයකට ඉතාම සමී පහිතව දෙක්ත ඔහු එහි තිබබ යකඩ විකුණලා එල ලොකු සංවාදයක් ඇතුුණ මේ මුදල් හොයා ගත්තා මෙ මුදල් හොයා ගත්තා. ලංකා ऑක්क्සිජනා තිොමියන හැට අටකට තක්සේරු කළ ති විච්චක දොලමියන හතකට දුන්නේ. තුළි රපේකම්ල ොිිය සියකට ක්සේර ක තිබ එක ොලිය හත්ත ව දු. එ දුන්න කවද කාරුද ගත්ත මේ සියල් අපි දන්නවා. ඒ නිසා අද ප්‍රතිවිය්ුව කරනය න අධ්‍ය ප්‍රතිව්ුව කරන න මේ සිදු කරන හදන්නේ එදා මේ එක්සත් ජාතිපක්ෂේ මේ නායකයක් විසින් සිදුකරපු ක්‍රියාමාර්ගයමය කියළ කියන සාධාරණ සැකය අපිට තියනවා. අවසාන වශයෙන් තවක කාරණත්යනවා. අයෙන්ම වාාතන සාමාජිකයව. ඒමේ වාාහිතනය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන්ට මෙම නිර්බුදල්දී උදව් කරන නිර්මාණ කරක වායතලයක්. එස ඔුන් හැම වෙලායිම ප්‍රජාතන්ත්‍රවාදය පිළිඳ වේ රටේ ප්‍රමමාධිපත්‍ය පිළිඳ ටි පපු්‍රවශයන්ගේ කිසියම් කොන්දේසියක් එකතු කරනවා. එක ති්‍යසිපුරාම රුසියාවට නෑදන වෙලාේ ඉන්දියාවට නයදන ලපා ප අපික දකිනවා. හැබැයි මේ ගියවසු මැඇතුලේ. ඩොල බිලියන දෙකයි දසම නමයක් ගන්න මේ ගියසු මැතුලෙේ ශ්‍රී ලංකාවි ජනතාවගේ ප්‍රාධිපත්වය වෙනුවෙන් ශ්‍රී ලංකායි ප්‍රයන්ත්‍රවාදය වෙනුවෙන් ඒ ඩොල බිලියන එකකයිදසම නමයෙන් එක ඩොල එකක් වෙකර ලැනෑ. මේ ගසුම අසංරන වෙලා මේයටටඒ පළත්පාලන මැතිවරණය අවසන් කරන්න මැතිවරය නවත්න්න හිත්තුවක් අරත්වනෝමතික තියදුවගත් වෙලාවක්. එක නොසල් හැරලා අයෙන්ම පාර්තනය. ඒ කිසිදතු මයින් කිරිීමමක් නතුව මේ කල්ලා තියෙන්නේ. ඒසා අපි අයිම්ම ෆායතනයේ ඒ තීන්දුව ගෙනත් සැකම් බලනො. මෙ කාරණ තුන මං ඉතාම ප්‍රධාන කාරණාව විදියට ඔබට අවධාරය කරන්න කැමතියි. ඉට අමතරවතාව එකතු කරන්න ටෝන. මේ ආකාරේ ශක්තිමත් ස්ථාවරයක පින්නකට කණ්ඩයමක් දියට. ශක්තිමත් ස්ථාවරයක. ඒකන විද්‍යාත්මකව හදාරල මේ තිීන්දුවට පියාවේ. අපිත් වරුවක් තිස්සෙත් තර්ක කල්ල විතර්ක කල්ලා. අපි මේ තීද ොටාව. අප කණ්ඩායම තුළේ ඒ පිළිමට ඉතාම පරිනත විශවපිම අවබෝධයක් තියන ාස්ත්‍රීයම අධ්‍යයනය කරබ. විශසාාල පිරිසක්ති න්නවා. මටවට විශාල අදධ්‍යගින් තිය ශස්ත්‍රී අධ්‍යය කර කණඩායම කැයතර න්න එනිදපි විධර්ක විරක මිද ටාව. මේ තීන්දුව ඇතුළේ අප කණ්ඩායම දැඩි ප්‍රහාරයක කණ්ඩායමට දැඩි ප්‍රහාරයක් එල්ල කරන්න අඩු තිරණය කළ තියෙනවා. නාලක ගොඩෙහෙවා මැත්තුමා මුල් කරගෙන. ද දියත්රේ පාල්මට් ේදී ඒ ප්‍රහාරය එක හු පුද්ගලිකෝ ඉලක්ක කරන ප්‍රහාරයක් නෙමයි පුද්ල පුද්ගලික ඉලක් කරන ප්‍රහාරයක්න මේ නැත්තන් හිතන්න අවුරුදු දෙකක් තිස්සේ. මේ නඩුව එක්ර්ස් පර්ල් නවකවට් එරෙහිට ඒ ඒ වන්දිී නඩුව ගොුණු කරන්න නතිපු හිට බවාා්ඩුවක් එක නාක ගොඩ ඒවා මෙට අධිකරන මතිවර නෙමේ මේ මොතේ අපි මේ වේදිකාවේ ඔබට මේ විදිියට. පි මයි දහස නතතා ස්භාවිතියට මේක කරලියයට ගෙනාවේ. මේ මහහා මංකොලයක් වෙනයනවල කියෙන මතය ගෙනාව අපි. ම මට මත ඇ ඔබටම බලක ලැකිව කරුණා කල මේ ආයතන ඇතු මේ එක හංඟයි හඟගන්න දෙන්නපා මේක ලියට ගන්න කියෙ ලැකව්වා. එනිසා මේ කණ්ඩාම පිල්ිමත දැඩි වයිරයක් බලධාරන්ට තියනවා. නාලක මේක පාල්මිති කිවවාගේ මේක පික්්පොට තේරිය වෙන්න පුළුවන්. පික්පොකට් ගහල පික්පොකට දාපු හොරා දුවනකට. ඕු පටිබසෙ ලන මෙන්න හොරා මෙන්න හොරා කියලා ඔහු ස්රයින් දුවල මිනිසු පිටි පස්සනට. පික්පො කටතියයක. එල්සාපේ කණ්ඩා මක්තරමෙකට මුරදන සුදානම් මේ පිළිබඳවත් මේ අනතුරු ඇඟවීම. ්ඩු සැලස්ම ඔබට හෙළදරව කරනක මංනි ශවාස්ක නො කණඩාමිදිර අප වගගීමක් කියලා. බොමිසුද. රජය ජාත්‍යන්්‍ර මූල්ලිය අරමුද අතර ඇති කරනලද ගිවිසුම පිබන්ඳ පූර්ණ. දවස්තුනක විවාධයක් තිබුණ පාර්ලිමේන්තුේ අදහස අවසාන වෙලා චන්දය ගන්නවා නිදහස ජනතා සභාව හැටියට අපි සාමූහිකව තීරණයක් ගත්තා ඉතාමක් පැහැදිලිව මේ විරුද්ධව චන්දය දෙන්න. ඒකට හේතු කෙටියෙන් පහදාදීම අපි හිතුවා ප්‍රයෝජනවත්කයා ප්‍රධාන හේතු පාක්තියනවා අපි සාමූහිකව ගප්ත තීරණයට. පලවිනි හේතුව තමයි මේක කිසිසැත් සබ්භාවෙන් කරන දෙයක්න වෙයි රජගය. IF එක සමග කාර්ය මණ්ඩලීිය ගිවිසුමකට එළඹනාා ගේ අවුරුද්දේ සෙප්ටෙම්බර් මාසේ. ඉන් පසු දිගෙන් දිගටම විපක්ෂය පාර්ලිමෙන්න්තුවේ ඉල්ලා සිටිය මේක හරය. දරව කරන්න කියලා. එදා හෙම කරා නං එතවට අස්ථාව ලැබෙනවා විපක්ෂයට පලිමෙන්තුවය සියලුම මන්ත්‍රීවරුන්ට මේ පිළිබන්ද පලදායි යෝජනා ඉදිරිපත් කිරීමට. ඒ අවකාශය තිබුණනං ඒකාලේ නම්ම ශීලී භාවයක් තිබුණා. එතොට මේ ගිවසුම වඩාත් අපේ රටද ප්‍රයෝජවන්තු වන පරිදි සකස් කර ගැනීමට අවස්ථාව තිබුණ. අද ඒ අවස්ථාව කිසි සෙත්නෑ. එ අF එකේ අධ්‍යක්ෂණ මණඩලය. වසාන එකගත්තුවේ දුන්නා මාත්තු විසේද. ඉති ඉන්දස්සේ වෙනස් කරන්නු සංශෝධනය කිරීමට පුළුවන්කමන්න, පාලිෙන්ටතුට ඉදිරි ප්‍රත් කරල පාලිෙන්ටේ අහසුදස් මේ අවස්ථාවදී විමසීමෙන් කිසිම ප්‍රා්‍යෝගක ප්‍රවදනයක් නෑ. මේකරන්නේ සම්පූර්ණයෙන් වර අරමුණක් සඳහා. එවද රජය හොඳඇැරිදන්නවා නතුලින් ජනිත වන දුරිපාක හා ඊ විරුද්ධව ඇතිවන. මාජන අප්‍රසාදය ඒ නිසා ඒ වගකීම සම්පූර්ණයෙන් ගන්නේ නැතුව පාර්ලිමේන්තුව සමඟ බෙදා හදා ගැනීමේ වැඩපිළි වෙලට තමයි දැන් අවත න්න වෙලා තියෙන්නේ. ඉති සත්්භාවෙන් කිසි නොකරනයි වැඩපිළවෙල අපි ප්‍රතික්ෂප කරනවා. දෙවනවශයෙන් මේකන් රටට ප්‍රයෝජණයක් වෙනවා. මේක ක්‍රියාත්ම කිරීම අවසානයේදී නය උගුලෙන් එලියට ඒමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබෙන ඕනයි. එ සි සේත් එහෙම වෙන්නේ නෑ. එමද වෙනකවරත්නේ වේ ජාත්‍යන්ත්‍ර මූල්්‍යි අර මුදලම එයාගේ වාර්තාවේ පැහැදිලිව ප්‍රකාශනවා විස්සයි විසි හතවුද්දේ ශ්‍රී ලංකාවට සිදුවනවා කියලා නැවත වතහක් ස් ඩොඩ් බිලියන එකයි දසම පහක නෑ කකිල්ලා සිටීමට ෝරෙන්න් බොන්ස් එකැන අද යන දත්වේ එලාත් ය මේ සියල්ල ක්‍රම් පස්සේ පටන්ගත්ත දැනුමයි ආයිත් න ඉල්ලීමට සිදුවනවා. ඒ අතර විශාල් වේදනාාවකට පීඩනයකට අපේ ජනතාවප පත්නවා. නිසා මේ කිසිල් ප්‍රවසනවත් වැඩ පිළවෙලක් හැටියට අපි දකින්නේ මෑ. තුමන වශයෙන් ඉතාමත් බෑනක පැත්ත තමයි දේශීයදාය ප්‍රතිවීවගත කිරීම. දැ දිගින් දිගටම අණ්ුව ති්වා එමදැක් කරන්නේ නෑ කියල්ලා. නදලාල් වීරසිංහ මහවැැව අධිකසතුමා හා රාජ්‍ය අමාතිවරු මුදල් පිළිබන්ඳ දෙදෙනම. පුළපුුණනා ප්‍රකාශ් කලා මේ සමස්ත ක්‍රියාදාමේ අන්තර්ත කොටසක් වන්නේ නෑ කියලා දේශීයනනා ප්‍රතිවෝගත කිරීම. අපි මුුලයි දම දැනගත් ඒ සත්තිය නොයි කියලා. දැ ආන්ඩුවෝ කියයනෝ එක කරනවා කිය කරනවා කියනක පම ණට්නෙ. එතනින් කියලා මේ මුළු ක්‍රියාදාමම ආරම්භ කරන්නේ. පටන්ගන්නේ මහාබාන්්ඩාගාරේ බිල්පත්වලින්. මේකැ සේට වඩ අවධනමකට ලක්වන්නේ. ජනතාවගේ වැඩකරන ජනතාවගේ මුදල් තැන්පත් කරලා තිබෙන සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාර අරමුදල. මේ සේවක යන් විශ්්‍රාමගත්තාන් පස්සේ ජීවත්වීම සඳහා භාවිතා කිරීමට බලාපපුරොත්තු වන මුදල්. ඒවා අගේ විශාල ලෙස අඩුවෙනවා. ඒවගේම දේශී බැංකූ පද්ධතිය ස්ථාවර භාාවයට ඉතාමත් අහිතකර බලපෑමක් අනිවාර්යෙන් මේනිසා සිදුවනු. විශේෂම ාතික ඉතිරි කිරීමේ බැංකුව මජන බැංකුව හා ඉටට ලොකුණාට ලංකා බැංකුවටත් ඒක බලපාන දැ කොටස් වෙනඳ පොල දැනරම කඩා වැටීමේ ආදීනම අපි ද දකිනවා. ගරු ජනාතුමා පාලිමේන්තුේ ඉතාමත් ගුද්ධච්‍රව විදිහයට ප්‍රකාශ කරලා බැංකු කඩා වැටුන්ට මටක වන්නේ මම බලදානවා කියලා කොටස් වලඳ බල සම්න්ධෙන් කිසිම ප්‍රශ්නය ැති වුණ නො ැඒක පලවේ ක් පාක ැනටම පෙනවා අන්ුව මේු සම්බන්ෙන් කැක්කමක් නතිනම් අපිට කැක්කොමක් තියෙන එනිසා අපි මේ වැඩපිළිවෙලට කිසිසත් ආධාර කරන්නේ නෑ. හතරවනකාරණය තමයි. අපේ රටට ඉතාමත් වටිනා රාජ්‍ය ව්‍යාපෘති විකනාාදැනීමට අපි තරයේ විරුද්ධ ඒ එකට අපි කිසිත් එකගවන්නේ නෑ. රක්ෂණ සංස්ථාාව ඒක යටතේ තියෙනවා ලිට්‍රෝගස් ලංකා රෝහන මේ ඔක්කොම විකුණාධන්න. ඒවගේ ටෙලිකොම් ටෙලිකොම් සම්බන්ධ තියන මුදල් ප්‍රශ්න විත රක්නේ රටේ ආරක්ෂාවට රිජුව බලපාන ප්‍රශ්නයීමද මුූදයට තියෙන කේබල් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සංවේදී තුරතුරු මේ දැන් මේ සියල්ලක්ම සතුවනෝ විදේශීය සමාගකකටැ. දෙදස් ධානාවේ ජනනාතිකපති වරන්නේේද විස්්යි විස්සේ පාලිමෙන්ටු මැතිවරනේද. අපි පැහැදිි ප්‍රතිෙක්ජාවක් දුන්නා ශ්‍රී ලංකාව ජනතාවක්ත මේවා අපි විකුණන්නේ නෑ කියලයි ශක්තිමත් කරනෝ වර්ධනය කරනවා කිය කියලා. දැ විශාලලෙස ලාබ ලබා දෙන ආයතන. මහා බාණ්ඩාගාරයට ලොකු හයික් ශක්තියක් වන ආයතන වි දැමීම වැඩපිළි වෙරකට තමයි රජය අවතිීල්ල වන්නේ. වර ජනතාව අපිට ලබා දුන් වරමට හාත් පසෙන් වෙනත්. ඒනිසා ඒ වැඩපිළ වෙල අපට කිසිත් අනුමත කිරීමට පුළුවන් කවන්නේෑ. පස්වන හා අවසානසාධකයේ මේ යෝජනා ක්‍රියාත්ම කිරීමට පෙර අනිවාර්යෙන් ගතයුතු පීවරක් තමයි ඉතාමත් ශක්තිමත් සමාජ ආරක්ෂික දැනක් ස්ථාපිත කරන්න ඕන ඒ ගනතා කරට මේ වනතුරු කිසිම දෙයක් ඒ සබඳය කරලා නෑ. දැන් ඒක දුරුපාක අපිට අදපයනවා ඇස්පනාපිට. ජලය හා විදුරිි බලය ජනතාවගේ දෛනික ජීවිතයට අටතිවශ්‍ය දේවල්. දැන් වතුර නැතිවෙලා තියෙනවා අපේ රටේ ජනතාවෙන් අනුදාහක්ට. විදුලි බලයහරිපෝද්‍රණය සීර විස්සකින් අඩුවෙලා තිබෙනවා. ඒවගේම කර්මාන්ත්‍රශාලා භාවිතා කරම විදුරි බලයත් විශාල ලෙස අඩුවෙලා තියෙනවා. දැනටම ඇඟලුම් ක්ෂේත්‍රය පමණක් රක්ෂ විසිදාාහක් නැතිවෙලා තියෙන. පෞුගිය අවුරුදු දාය තුළම ඇඟලුම් ක්ෂේතරය අපනයන ආදායම අඩුම අඩියට වැඩි ලති වෙනවා විස්සයි විසතුනය පලවිනි කාර්ත්වය. ඉති මේවා ජනතාවට අතිශ්‍යයෙන් බලපාන දුරවිපාක මෙන මේ හේතු නිසා තමයි අපි වගකීමෙන් යුක්තව සාමෝයක තිරණ එකට එලබෙන අති වෙන්නේ අදහාවස මේකට විරුද්ධව පාලිමෙන්චය තන්තය ප්‍රකාශ කිර අද හවස පාර්ලිමෙන්න්තුවේ මේ අි ම්මස් ගියුසුම ගැන විවාදය අවසානයේදී චන්දේ පාච්ි කරා වෙලාවේදී විවිධ පක්ෂ මොන තීන්දු ගත්තරන් නිදහස ජනතා සභාව පැහැදිලුවම මේ අIMF ගියසුමට විරුද්ධව චන්දේ පාවිච්චි කරන්න ීරණය කළ තිබෙනා එසේ ද න්ද පච්ච ීමට තිීर्ණ කල තිබෙන්නේ අපිට मेරටේ ජනතාව සම්බන්ධෙන් වගකීමක් තිබෙන බව අපි विශ්वास करना නිසා ජනතාවට ස්‍ය පහදා දීම එන්නට තින අනතුර වටा දීමේ වගකීම තිබෙන බව අපි කණඩෑමක් වශයෙන් विश्वास करना නිසා තමයි අපි ඒ තිදුව ඇරගෙන තිබෙන්නේ මේ ගूसම किसी सेේත්ම සාධार्ණව දෙපර්ශවයම අවශ්‍යතාවන් සලකාබල්ල එකඟ වෙච්ච ියුසුමත් නෙවේ කිසිම කේවල් කිරීමකින් තොරව රජය අයිම්් ආයතනය කියලා ඕනෑ දෙයක් පිළිගෙන නයක් ලබාගන්නා මතේ ඉඳගෙන ඇති කරගත්ත ගියසුමක්. කියන්නේ මොනවදඒ සියල්ලට මේ එකඟ වෙලා විලා තමයි මේ ගියසුම අපිට දිරිපත් කරන්න. අපි මේ ගියවසුම කෙරරිගෙන යන වෙලාවේ රජයෙන් ඉල්ලා සිටිය විපක්ෂය වශයෙන් අපිට කියන්න මොනවද සාකච්ා කරන්න කියලා. ිේ කිව තුර අපට පුුවන් එකකට සහභාගි වෙන්න. අයම යනයකට අපි විරුද්දුන්නේ. අපි කිවවා අයම ග්‍යානං ඒවෙලා වැනු වලෙන් ගොඩගන්නට අපිකට විරුද්ධ වෙනන්නේේ හැබැ සාකච්ඡා කරන්නේ මොවාද කියර අපිට කියන්න එ පුත්කට අපිට පුළුවන් මේකට සාධනිය දයිකත්වක් දෙන්නට මේ ගියසුම සාර්ථක කරගණ්ඩ කියලා. රජෙක් කිසිසේත්ම ඒ ගියසුම අපිට පෙන්ුවනෑ ගියවසුම අවසන් වෙලා අත්සං කරනකක්. අත්සන් කරලා අපිට ගෙනල්ලා පෙන්වවාමේ ගියසුම අපිට පෙන්නේ ඒ පුස්සක් බව පමණයි. මොද මේ භාවිශාල සදධයක් දාලා රතිං්යදාලා ගෙනාප මේ ගියසුමෙන් අවසානයේදී අවුරුදු පහකට පස්සේ. විශ්සයි විසිහත වෙනවිට අපි ආපෝයරන්නේ දෙදස් දහනමේ හිටපු තැන්ටමයි කියලා ජනාධීපතිතුමාම පාර්ලිමේන්තුව කියලා තමයි මේ විවාදේ පටන්ගත්. එතෙන්ට අන්නද අපි මේ පාලකෝ පත්කරගන්නේ. එතෙන්ද අන්න අපි මේයට වගිම් සාදදි ලතියන්නේ. එතෙන්ට විතරද අපිට යන්න බලන්. එතන එහටිටි අන්න බැරිද කිය ප්‍රශ්නය අපිට ආහන්නට සිද්ධියනවා. අපි නිදහස් ජනත සභාවිදියට බිතාමතුව පැදිලුව මේරට ජතාව ක ල තියන අපි ආර්ථික්‍රතිපත්තියක් තිබෙනවා. අපි මේරට ආර්ථික සංර්ධනය කරන ක්‍රමවේද අපි කිය තියෙනවා. බලයගත්තාම කියන්න කියලනව පැහැදිලෝම කුණෝ දහයක් ඇටතේ අපේ මේ රටේ ආර්ථක සක්්‍රය කරන හැට කියලාතිෙන නමුත් ආණ්ඩුව එක් කිසිම දෙයක් ගැන අවධානය යොමු කරන්නේ නැති නිසා තමයි ආණ්ඩුවට ඉතුරවුරදු පහගට පසෙ තායිත් පටන් ගත තැනම නතර වන්නට වෙලා තියන්නේ. මේ ප්‍රශ්නීෙන් ගොඩනට මූලිකම අවශ්‍යතාවන්නම්. රටේ පළදාහිතාව වැර්ධන කරගන්න එක. රටේ ව්‍යවස්ථායිකත්්‍රය නංවාලනක් ගැන කිසිම සැලස්මන් ආණ්ඩුවේ නෑ. එනිසා තම අවුදු පාකට පසෙත්, ආර්ථික සංවදධන වේග සියයට තුනේ නතරවෙන්නම්. ඒවගේ ආණ්ඩු ඇවල දැ මේ වනවිට ආර්ථික ප්‍රතිපත්ව ප්‍රකාශන කිහිපයක් විදුර කලත් ඉදිරිපත් කලති බට ඒකොත් කියගේපු සුරංගනා කතා. අවසාය සුරංගනා කතා වෙලා නැතර ලතිනමිස එක කිසිම දෙයක් ක්‍රියාත්මක වෙන බප පෙන්න්න. උදාහරයක් වශයෙන් ආර්ථකය ඩිජිටල් කරනයම් තාක්ෂණය හඳුන්වාදීම රජයේ ආන්ත්‍රනය කාර්ක්ෂම කරගනීම. ඒහර නනාස්ත්‍රිය දූෂණය අවම කර ගැනීම ගැන කිසිම වැඩපිල්ලක් අද රාජයට. මානොහිමික සම සංවර්ධනය මේගේ පුංචි රටකට ආර්ථක ගොඩගන්තියන හොඳම විසුඳම. වට මානෝහිමිකල් සංවර්ධනයට හමන් කැපිටල් ඩලබටට කිසිම වැඩසරනක් ආණ්ඩුව නෑ. අපේ දරුවයකට අද උසස් පල විාහයටත් වෙලාට වඩන්න බැරි තත්ව ඇතුවව තීරොමිස. එතන හට විිසුඳමත් අපිට පෙනෙන්නේ. අපි තමතු පැහල්ලිල ති අපේ ආර්ථක වැඩපිළිවෙේ මේ රටේ ආර්ථකය ගොඩගණට ප්‍රාගධන වෙළඳ පොල. ලල් කනක ඉතාමතු වැදගත්. ප්‍රාග්න වෙද පුල පුළල් කරුවක් කියන්න ොක්ද කියෙනෙක්ත් මට පේන ජදපොත්තුමට තේරෙ න්නේනෑ ජනපත්තුම විල්ල ද දවස්තකට කලින් පාර්ලිමෙන්න්තු කියනවා මට උන්නම් කොටස් වල්දපොල වහලා දානුව කියලා. කොටස් වෙල්දපල කියල කියනකක්ද. ඕනෑ රටක ආර්ථකගන දනවත්ති ඕන කර දන්න කොට ල්දපොලට අපි කියන්නේ ආර්ථිගේ බැරෝමීටරයි කියලා. බොද ආර්ථක හැසිර නාකාරේ. ආර්ථික ගැන අයෝජක බල නාකාරේ ආර්ථය ගැන රට ඇතු ලිතරනවෙයි පිට ඉන්න දකි නාකාර තමයි කොට ෙල්ද පොල නිියරූපන වන්නේ ොකද කොට ල්ද පල ත් ද ග ද පතරයක් ගත්ත මේ පතරය කියනුව ප. හත්ම බරපතල කඩාවැටීමට කොටස්වල්ද පුොල මේ වෙලාව ලක්කවමින්තිබිෙන නම් ආර්ථිකය බැරමිට කියනවා ආර්ථිකය අවුල් කියලා ආර්ථික කඩ වැටමින්තිිෙනටල එකල ඒකෙම තවපත්ත් කියාම් හිලට ොද අපට පේන. ඇපරල ඉින්දස්ටි ඇර ලින්න්දඩස්ික සම්පූර්ණය කඩා වැ අපඇ ඇඟලුම් ඇඟලුම් කර්මාන්දය. ඇඟලුම් කර්මාන්දය කියගෙන අපිට විදේශ විනිමේගේ ප්‍රබලතම කර්මාදය සියට එකොල්ලාකින් මේ අවුරදි. හ ඇති න අර හ අපි හැමෝම කියන මෙරත ආර්ථක සංවර්ධයකට අත්්‍යවශකරකන අපනෑන සංවර්ධනය. අපනෑන ආර්ථකයක් ගොඩනගීම වචනයට පමණක් සීම වෙලාති වෙන ඒ නිසා අපි ඉතාමත්ව පැහැදිල දකිනෝ මේ . ියස්ම ගෙනාව කියලා මේ රටේ ආර්ථිකයට විසුමඇැතිවන්නේ. මිනිස්සුගේ ප්‍රශ්න එන්න එන්න වැඩ වෙලා මිනිස්සුගේ දරිදරතාව එන්න එන්න වැඩිවෙලා මිස්සුගේ රැකියයා නැති වෙලා කුඩාහස් ෘදධ පරිමාන ව්‍යාපාර වැහිලා විශාල් ව්‍යාපර ලට ඇතර් ලගහිල්ලා මහා විශාල ආර්ථික අහිනයක් ඉදිරියේ එමින්සිටුව ඒ පාපේයට අපිට කරගහන්න බෑ එනිස්සා කොන්දක් නැති කවුරුුවරි කකුල් දෙකද පැත්තිතියාගෙන මේකට ච පක්ෂේම් චන්දයද දෙනවද නොදනොතිකලල්පාක රිට පැහලිතිදව කරනති. අපි මේ කතාව ජනතාවට කියනවා මේක විසඳම නොවන්න බව පැදිලිොම අපි දන්න නිසා අපි මේකට විරුද්ධයනෝ බොවස්තුති. මහිතන් ඉතාමත් තීරණනාත්මක දේශපාල මන් අවස්ථාවගතම අපි මේ ඉන්නේ නිදහස් ජනතා සභාවිදියට මම ඇතරම කියැන්න කෑමති අපි නවක මන්ත්‍රීවරු. එදා චන්දයක් තියෙන වෙලාවේ බණඩයිය මාම හිමැනිකන්ද කුම්පුරේ මඩික හෝදගන චන්දපෝට ගහිල්ල කතර ගැව අපි වගේ මනිසුන්ට පුතේ පලයන් පාර්ලිමේන්තුවට ර ැ තින ඇතත් ට ගැතින සංවේදී කාරණාවවලදදි උඹල හරිදය කරපං හරිතානක ඉඳ පංකෙල් ති එහම කාරන දේශාන ගනදනුවක් අපට බැඳීමති අප ගමයින මනිසුත්තෙක් ඒහින්ත මතමයි අපි අද ඇවිල්ල මේ රටේ මේ වෙනකොට රට ඉතාම සංවේදී සහ රට බරපතල විදි බලපාන කරුණුකාරණ සම්බන්ධයෙන් නිදහස් ජනතා සභාවිදියට අපේ රට මිනිස්සුන් ඇත්ත ැන්නට තිීන්දුුව. ඇැඒ රටේ ඇත්ත කියෙන මොහොත වෙනකොට මේ වෙලාවේ දේශපාලි කුමන්ත්‍රණයක් ව්‍යාපාරයක් දිියත්වයෙනවා මේ ඇත්ත කියෙන මිනිස්සුන්වක පාගල මේකින් දරපාදන්ඩ මේ අප දේශපාලින් අතුගාලදන්න. හොඳම උදාහරණය ඇතමයි මේ වෙන කොට රටට බලපාල දින මේ අIMF ගිවිසුම වසර එකමාරක් පවිතර කාලයක් අයිFකත් එකක තිබ සියලුම ගණදෙනු රටේ මිනිස්සුන්ට වහලාල ඒසිියල්ල දැන් සම්මත කරගන්්ඩ එල්ලියට දාලා තිදින වෙලාවේ. මේකෙ තියෙන කරුණු කාරණා සෑම දෙයක්ම ඉතාමත්ම නිවැරදි තාක්ෂණක සහ විද්වොත් විදිහට අපේ කණ්ඩායම් විසින් කරුණු රණ අනාාවරණය කරලා මහිතන්නේ විපක්ෂය ඉන්න හරියාකාරමක අ්‍යයන්නේ කරපු කණ්ඩායම විදිට දැන් අපි එලියට ඇවිල තියෙනවා. එනිසා මේක සම්මත කරගන්නකොට මේ විද්වොත් විදිහට මේ නිවැරදි කරුණුකාරණ අනාාවරණය කිරීම මහිතන මේ වෙනකොට රනිල් ජනත්තුම ඇතු ආ්ු පක්ෂ, ක්ඩාට මහ තිසිරදක්කල තිනවා. ඒනිසා. මේක මේ සම්මත කරගන්න වෙලාවේ ඒගේවිෙනම දේශාන ව්‍යාරයක් වෙලාතිනව මේ ගැන හරිආකාර කරුණු රට ඉදිපත් කරන්න අපිට සම්පූර්ණ මඩ ප්‍රහාරයක් එල්ල කරන්න. ඒ වගේම තමයි පෞගගේ දවස්සලා අපි දැක්වා මේක ඇත්තර කරු කකාරන්න වැඩීමම එිදැක්වේ අප ආචරය නාරක ගොඩේව ඇතුම එතුම මේ සියල්ල කරේ කණ්ඩෑමක්කයට රට වෙනේ නැතු එතුම පුදගලිලා ප්‍රජණ බලාගන්නනෙේ. හැබැ ඒ වෙලා එතුමට ගණ්ඩ පුුල උපරිම දේ අඇකුල තීදු කරගත්. ක්ල් නකාව සබන්ධ කරගන එතුමා සම්බඳධ සාවාධ්‍ය කරුණු ඉදිරිපත් කර අපට දුක දේශපාලය පිළිබඳ බුද්ධයක් තියන විචක්ෂණ ඥාන්‍යතියනවාගේ අපේ හිතාගන හිටපු විජේදස රජ පක් ැමත්තුවා තමයි මේ ගලි අම්බරල පාලිමින්තිතුටග නාව. එතුමා කොහෙත්ම සබන්ධයක් නැති නාල ගොඩේ මැතුමාව සබන්ධ කරලවෙරලා. එදා අල්ලක් සම්බන්ධ කෙනෙක් නක් ඉදිරිපත් කරල මේ නැව නිදහස්කරගන්නට නා ගොඩේවා මැත්තුමාගේ සම්න්ධය තිබා කියලා ිනිසුන්ට වෙනම කාරණාව කියෙන වෙනම නොටත් නෙේ දැන්මේ එක් ගෙනන කතා පත්තකට කිය දැමක විනිින් අලු දශාල මත්‍රකක් ක කියලා. ඇතුමයි කිය සියලු කුණ සාරණ සම්බන්ධ වර ප්‍රසාද කමිටුවට සියලුම කරුණුකාරණ අනාවරණය කර කතානායකතුමාගේ පූර්ණාවස රැතුව. ඇතුමයි කරනුකාර ඉදිරිපත් කර නික ෙේ හිටප ජාදප ගටාව රජ පක්ෂ මහත්මට අපිස්සරම මයි දරන තාාකල මේ කරුණුකාරණ නිවැරදි කරගත්තේ. ඒගේම තමයි හිටපු විදේශ කටයුතු ලේකම් ජයන්ත කොළඹගේ මැත්තුමාට කතා කර මේ කරුණුකාරන හරිවිදිර තේරුම් ගත්ේ. එනිසා අපි ඔබට කියවා යම්කිසි කෙනෙකට ගැටලුවක් තියෙනවන මේ සම්බන්ධ ඔබතුමාල්ලට පුළුවන් මේ ජනත්තුමටත් හිටපු විදේශකට ලේකතු මටත් කතා කල මේ ඇත්න ැත්ව වගන්න. ඒවිදිියයට දම අපිඒ වර ප්‍රසාත කමිටියු තුමා මේ සියලු දව සබන්ධ කරුණු ප්‍රකාශ කරේ හැබැයි අපි ඉස්ස ලකිව මේ සූක්ෂම විදර මේ ඇතුළ අපිට ප්‍රහරල්ල කරන ක්ඩායමකින්න අපිට ඇත්තර ඉතා කනගාට මොකද අපි මේ රටට ඉතාම වැදගත් විනීත දේශපාලයක් කර මිනිසු. අපි ඔ වාචාලයෝගේ කෑගහල කුමහර්ප කියල පාර්ලමේ තියතුන ගෞරවය කැලසන මනිස්ු නවෙේ. නමුත් ඒ වර ප්‍රසාත ප්‍රශ්න ගන වෙලා වෙත් ඇත්තරම නිමල්ලන් හිටප ඇැත්තුමත්. ඒගේම ඊට පස්සේ ඒ හවස ඩයනාගමගේ මැතිනියත් ඉතා නැවදවතාවක්. මහිතන්නේි ඔට කිය මිනිස විදර බලිවිදර කතාකොට ප අපි දව කියන ඉතා නරග වචන අ සබ්‍ය වචනය තමයි ඒ වික්ෂය කණඩා ඇතුල අපිට ප්‍රහරල්ලකේ මහිතන ඩන ගම මතිනිය ක කියල කියන පාලිමන්තුව ප්‍රකාශ කනද පාලිමේන්තුර එන්ඩවත් සුසුකක් තියෙන නීතියන්කුල මිමක් තිනක එන්නවේ. හැබයිඒ එනිසා. ආණ්ඩුව වෙලාවේ ඒවගේ ඉත්තම් පාවිච්චි කරලා නිදහස ජනතා සභාවේ රටට ඇත්ත කියෙන විද්ුවත් කණ්ඩායමට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. එනිසා එක්්‍රස්පර්ල් නෞකව කියලා කියන්නේ මේ අපි අයිම් මෙ එක එක රටක් ැටියට පස්සංගීල්ල හිංගාකාගැන ධනගාගන ගිල්ලා අපි ආයාචන කරල වැඳවැටලා පිල්ලන්නේ අයම්කෙන් ඩොල්ර් බිලිය එකක දශම නමයක් ව ගාන. අපි මේ වවාගන ක්ඩ උත්සාරනවේ නමුත් එක්්‍රස්පල් නෞකාවේ සිදධිය වඋනාාට පස්සේ. දැනට ගණනය කරලා තියෙන විදිහට රට හම්බෙනති අලාභය අපිට ඩොර් බිලියන් හයයි දශම පහක්. අපිට අයියේ මේකින් හම්බේ නවරුදු හතරට දෙකය දශ නමයක්. එහෙන මොනවුණනත් මේ සිද්ධිය වවාගන කනවනවේ මේ සිද්ධිය හම්බෙදින අලාභය මේ රට ලබාදීම මේ රටයි නාණ්ඩුවය වගීමක්. ඇබැයි නිදස් ජනත සභාවිදර අපි තමයි අවසසාන දවස් විසිහයිද මේ කාරය මතුකේ හෝ නඩු දැම්මද නඩුවට ගෙනනත්තන් අපට මොකක්දවෙන්නේ ට වවැඩදින පාඩුවමකද කියරලා. ඒක මතුකරට පස්සේ ඔය කියන විදේශාසර රාජපක්ෂ මැත්තුමාම තමන්ගේ කාර්භාරය ඉතාම. මනාව හර නැතු හරි කෝමර තුමක පැහරලා කිය කාරය ඔප්වෙෙනන මොද එතුම තමයි වගීම මේ පහුගියවාසරක් කාලඇට තුල්ද. දැන් ජනත්තුමා පත්වෙල වරුද්දයි එතුමා අධිකරණෑමති වෙලා වෙලා වරුද්දයි මේ කාලය තුදේයාගේ වගීම තමයි මේ රටවිීම මේ අධිකරයට ගිලේදී කරගන්න. හැබැයි තවත් ගොඩා ප්‍රශන කැතුල තියෙන මේක ඇයි මේ සිගපපුරු අධිකරයට ගිය කියලා මහිතනය අද පාලිමේතු දේ සම්බන්ධව තවත් කරුකාරනාව ප්‍රමාණයක් සෑහැන් දුර එියටයි. එනිසා මේව සම්බන්ධව. ක්ෂික සහ ද්‍යානකූල කරනු කරන එලිදක් වන ක්ඩාමක් විතර අප නිදස් ජන්තාාව සබාව අපි මේ වෙලා රටේ ජනතාවෙන අපේ වගගේ මිෂ්ට කරන. හැබැයි මේ ආණ්ඩුව පවිච්චි කන්නන තමන්ගේ සමාජමා ජාලා හරහා මේ වෙලාවෙේ ඇතිකන්න තොරොතුරොත් එක් මිනිස්සුන්ගේ ඔල්ුුවටදේනෑ. කරුණුකාරණත් එ සමහර එයායට උත්සාරන්නේ ඊළංග දේශපාලයේද අප මේ සම්පූර් ටෙන් මේ දේශපාලනෙන් අතුකාාර දැමීමේ කුමන්තනයක මොකද අපි වගේ කණ්ඩායක් පාලිේතු ඇතුළේ. රට ගැන සත්භයාවෙන් හිතල තනතුරු වර ප්‍රසාධවට යට වේ නැතුව රටේ අන්තිම කොනේඉන්න අයින්සක මිහ වෙනුවෙන් පවා පිහිතල අපේ වගකීම යුතුකම ෂ් කනට. අපි වගේ කණඩයමක් ආ්ඩුවට සරදයක් වෙලා තිනවා. එඒනිසා තමයි මේ දවස් ටිගේ පාර්ලිමේන්තට ඇතුළේ රට ගැපෙන නොගලපෙන සියලු කරන කාරන එලියේ ේදී. මේ ආණඩු පක්ෂර ලොකම හිසරදේ වෙලා යෙන්නේ නිදහස් ජනත සභාව ඉන්න මේ විද්වත් රටට ආදරය කරන අවංක වැදගත් ඒ දේශපාලල අපේ කණ්ඩායම තමයි යට හිසරදයක්ක් කලා තින්නන්නේ එනිසා මේ වෙලා සිද්ධ වෙන්නේ අපිට දෙරුණු ප්‍රහාහර එල්ල කරන වෙනම දේශපාල ව්‍යාපාර. තිය නිසා මොන අවුනත් ිට මොනකාරදරයක් ආවත් බාධකයක් ආවත් රටේ මනිස්සුම් වෙනුවෙන් අපි කරන්න්න තින් අප යුදधකවම් වගීම අපි හරියාකාර විෂ්ට කරනවා ඒක දෙපිට මොන තරං කරදර බාධය ප්‍රශ්න තිබ්වත් මොන තරං විද ප්‍රශ්නාවට මොන දෙන සිද්ධ වුණක් අර වගේ කණ්ඩායන් වල විධාකාර විදයේ අවලාද අපහස සහ මා ව කම ට හර ෙන් ප වච හන් වන. ස ල් දවට මෝන දේීම අපේ වගේීම ුදක වි් කන ස කාශ කැති. ඇතරම අදදවසේ ජාති්‍යන්ත්‍ර මූල්්‍යයාාර මුදලේ වාර්තාව නැතිනං ජාති්‍යන්ත්‍ර මූල්්‍යාර මුදලේ කොන්දී සිමාලාාව පාල්ලිමේන්තුව ගත කරලා ඒ ප්‍රකාශනවලට ඒගි විස්සුම්බලට එකඟතාවේ ලබා ගැනින් වෙනුවෙන් ආණ්ඩුව පාල්ලිමේන්තුවට මේ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කළ තිබෙනවා. අපි බලන්න ඕන ඇත්තවසේම ආණ්ඩුව මේ කරන ක්‍රියාකාරකම් එක්, ු ත්හ කරනව ඇත්වසෙම ජනතා විදිරියේ. තමන්ගේ ජනමතයක් නොමැති රජයක් විසින් උත්සාහ කරල බලඩුව පාර්ලිමිේන්තුව ජයග්‍රහණය කිරීම කරහා. පර්ලිමිේන්තුවෙන් ජනාධිපති වරමක් ජයග්‍රහණය කිරීම තහුරු කර ගැන මහජනතාවතරට කිසිසේත්ම පිවිසන්නේ නැතිව. පාර්ලිමිේන්තුව වැනි අවස්ථාවලින් ප්‍රයෝජන ගනිමින්. ඉතාමත්ම කූට ආකාරය උත්සාහයක් දරනවා ජාති්‍යන්ත්‍ර මූල්‍ය අර මුූදරනට ආණ්ඩු විපක්ෂේම සියලු දෙනා එකඟයි. එනිසා මේ ගෙනියන වැඩපිළිවල ඇර මෙරටට වෙනත් මාවතක් නැත කියන මතය ජනතිපති රනිල්ලික්්‍රමසිංහ මහතාහත් ප්‍රියත්ම කරන්නු උත්සාහ කරනවා. අපි කියවන්න ඩන ජතිපති රනිල්ලික්්‍රමසිංහ මැතිතුමා තිදහස් දාසේදී මේ පාර්ලිමේන්තුවට කරපු ප්‍රශයේ. දෙදස් දාසේදී ඇතුමා ප්‍රකාශ කරනවා මේරට දෙදස් විසිපාහාවෙන කොට, දියවු වටක්බාට පරිවර්තනය වීම සඳහාාව නාඩිතාලමයි අපි දමන්නේ කියලා. එකන දෙදස් දස්සේදී මහජනතාවට ලොක විස්වායක් නැතින ලොක බපපුොත්තුවක් තිබන ොකොද ෙතිකාලීන වැඩසකණනක් තමයි ඉදිරිපත් කරන්නේ දෙදස් දසේ දලා දෙදස් විිපාදක්. දැගතුමා යෝජනා කරන්නේ ඇත්තටම මෙට දියුණු රටක්බාට පරිවර්තනය වෙන්නේ තවරදු විසිබහකිගේ කියැනෙ දෙදස් සතලි සටේද තමයි මෙරට තිියුණු රටක් බාට පරිවර්තනය වෙන්න කියලා. එනිසා ඇත්තටම අපි පළමුයම තේරුම්ගතයුතු වෙනවා. දෙදස් දාසේද ඔහු කියපු මතවාදය ළඟාකිරීම කෙසේ වෙතත් එහි පසුබිම කොයිවාකාරයකට අවගමනය වනේ කියලා. එකන්දේදහස් දාසය ඔහු පටන්ගන්න කොට සියයට පහ ආර්ථක වර්ධනයේගයක් තිබුණ අනන් ඒක ක්‍රමණු කුලු අඩුවෙලා ෙදස් දහනම අසන්න කාල වෙනකොට දෙකයිද සමතුන දක්වා අවගමනය ඇතටම තීවරු වුණු බවතමයි අපි දැක්කේ. එනිසා ජනාධිපති රනිින් ික්‍රමසිංහ මැතිතුමා අද කියන ප්‍රකාශය අපි ඔහුගේ කලින් ප්‍රකාශයක්ත් එක්ක සමපාත කරලා තේරුම් ගතයතුයි කෙලයි අපක් එක ප වසන්න. අපි දන්නවා ස්Bෙන් අය පස්පාරක් ලබාගනි මින් අරදස්. දාසේදී අයෆක ගත්ත ඒ නවාරිකත් එක්කම ඔහුට තමන්ගේ හිතලු ක්‍රියත්ම කරගන්න හැකියාවක් ඇත්වාසේම ලැබුණේම නැහැ. අපි දන්නවා සාමාන්‍යයෙන් රටක් දියුණුව පිළිබඳව ආර්ථික වර්ධනය පිළිබඳ ලෝක සම්මත ්‍යායධර්මයන් තිබෙනවා. එතුර මේ ලෝක සම්මත න්‍යායධර්මයන් මත පිහිටල කල්පනා කරනකොට කවර ගනේ මේ ආර්ථික දුණුව පිළිබඳවද රනිල්ලික්්‍රම සිංහ මත යෝජනා කරන්නේ. එතකොට අපි දන්වා සාමාන්‍යයෙන් රටක් දියුණුව වෙනවනම් ආයතන දියඩුව වෙනවනං අපි කියෙනවා මේ ප්‍රාග්ධන සමුච්චනය වැඩ වෙන්න ඕන. කැපිටල් ෆෝමේෂන් එක වැඩි වෙන්න ඕන. එතකොට ලෝකප්‍රකට ඇතවසේම ප්‍රා්ධනුම් අනුපාතියක් තිබෙනවා යිICෝRර් කියලා. ඇතරම අර්ථිවිද්‍යා පිළිබඳව යම් ඥ්‍යයිකාබෝධයක් තියෙන අය දන්නවා ඉංක්‍රමටල් කැපිටල් ලවට් පපුට් රේෂියෝ කියන. එතකට අපි බලන්නට ඕනෑ සාමාන්‍යෙන් මේරටේ කැපිටල් එක එකඇන්නේ ප්‍රාධ්ධනය ප්‍රවර්ධනය කරන්න මේ ලබා දෙන නයාරමුදල සා ආණ්ඩුවය උපායඋ පක්්‍රමත් එක්ක මෙරට ප්‍රා්ධනය වර්ධනය වෙන්වාද කියලා. මෙට ප්ලාාගධනය වර්ධනය වෙනවත්ගේ අපි හිතළුවක් තියාගන්නවා නං. ඇතරම අපි දන්නවා සාමාන්‍ය ආර්ථිකයක් තිබුණන නම්. ගැන කිසිම උපායක් දන්නේති ආර්ථිකයක් තිබුණලත්. එක්ද සම්සේ හතලිස්සටේ ඉදල මේ දක්වා වෙන ආර්ථක වර්ධන සාන්‍යන්තිබේ නැච්ුලල් බ්‍රෝත්‍රයේත්තක සිද හතරකවගේ දයක් විශේෂපයක් නොදැක්වත්. එතකොට දැන් අපි දන්නවා සීයට රින අටක ආසන්න ආර්ථික අවගමනයක් තිබිලා. ඒ සයට රින තුන ආර්ථක අවගමනයක් දක්වා පහගිය අවරුද්දෙක ඇවිල්ලා. මේ ක්‍රියාකාර්කම් හරහා මෙ ජා රනිලික් ලසිකමැතුම යෝජනා කරන්නේ දෙදස් විසියට වෙනකොට අපි සියයටට තුන ආර්ථික වර්ධනයක් කළ බනවා කියලා. එකන සාමාන්‍ය ආර්ථික වර්ධනයටත්තව සි ඒ එක ආර්ථක වර්ධනය අඩුවෙන. එතකොට සියට තුනක ආර්ථිකවර්ධනයක් නම් ලබන්නන්නේ දෙදස් විසි අටේදී අපරටේ දළදේශනි ස්පාදනය ඩොල බිලියන් අසූ නමයක් බාට පරිවර්තනය වෙන්නේ. ඔය කියන්න එකන දෙදස් දෙදස් විසි අටේද තමයි පරිවර්තනය වෙන්නේ. දස් විසිටේදී පත්න ඩොලබිලියන අසු නමේ දනදේශී නිෂ්පාදනය අපි කල්මනා කරොත් එෙම දෙදස් දාහතාසන්න කාලය තිබුණුව තිබුණ දනදේශී නිෂ්පාදනය එතකොට අපි දෙදාස් දාහත දහට තිබුණ තත්ත්යට එන්නේ දෙදස් විසිටේ දී. දෙදාස් විසි අටේ ඉඳලා අපි දෙ සට වෙනොට දියවුණු රටක් බට පරිවර්තය වෙනවා න. ඒ දෙදා සතලිස් සත වෙනකොට වසරකට සසිට දො හදදාඇත් අත ආර්ථික වර්ධනයක් ලැබිය ුතුවේෙනවා. එක කියන්නේ චීනය වර්තමාන්නේ අනුගමනය කරන ආර්ථික වැඩ පිළිවල චීනය දැනට තිබල ආර්ථික වර්ධන වේගේ අපිභවායන ආර්ථික වර්ධනයක් දෙදස් විසි අටේ ද ක්‍රියාත්මගන බවතමයි නිල් ලික්්‍රම සිංහ රජයේේ ප්‍රකාශකාර න දෙන්නේ. බවදන්න මේ සසිහන් සේමසිංහල කොයි කටවල්වලින් ප්‍රකාශකරද කියලා. මේ හිතලු මගින් දෙදාස්විසි අටය ඉන්දලා. දෙදා සතලිස්සට වෙනකොට සියට දහයක දුලාකා ආර්ථික වර්ධන වයකයක් පැමිණෙනවන. මේට ප්‍රාගධන සමුච්චනය කොයි තරම් දුරකට ඉහලයා යිතුවෙනවාද. මේ ලැබෙන මේ ලැබෙන ඩොල බිලියන දෙකයිත සම නමේ. ඒවකම තම අනෙකුත් තොයි කියන ID එකෙන් වල් බෑන්ගෙන් මේ ලැබෙන මුදල් ප්‍රමාණය එකතු කරලා ගත්තට පස්සේ මේක තන්නේ කරම වැෑ කරන්නේ රටේ පුනරාවර්තන කටියයුතුව මේ මුදල් වේදන් කරන්නේ. ඉතාම ශේෂයක් තමයි ව්‍යදාං කරන්නේ ප්‍රාග්ධන සමුච්චනය වෙනුවෙන්. අද பிரාත සමුச்சන වෙනුවෙන් තිබෙන ක්‍රියාකාකம்ම් සාමුலிින්ම குුඩ පட்டங்கள තිබන්නේ න ෘත්තිකෝ දවන්ත තු පරකට ක්කරන ෙනවා සුහ මද්‍ය රි ට කරර්මන්ත කරුවෝ දැවන්ත පොලිය අනුපාතියකින් පීා විදිරුව හෙම්බත්වෙනවා ඒ දවන්ත බතු පරකට ලක්කරවා වැට්ක වතුරවා තියන දනවා මේ සියල්ල හරාමකද වෙන්නේ රට කර්මහන්ත පද්ධතිය ප්‍රාග්ධන පද්ධතිය ශේෂවන තැක ේනවා. ප්‍රා්ධන පද්ධතිය කතාගෙන වැත්නකට. රට මොන ආර්ථක වර්තනය ැති වෙන්නේ. ඒසා රටේ ආර්ථකේ පිළිබඳ ප්‍රාමාණික අවෝධ ය ඇති විද්දත්තු කනොට. කටවහන්ට ඕගේ කට පිස්තෝල එල්ල කරත් කාලි දැ ැල්ල තිබෙනවා. අපි දන්නවා මේනකොට මේ ප්‍රාක්්ධන නිමවුම් අනුපාතය පිළිබඳව කතාව ගෙනෙන. අපේ නාල ගොඩහවා මැත්තුමාට පෞ්ගගේ දෝස් කීපය තුළම නිර්ලජිත විදිහට ප්‍රහරෙල්ල කරන්නට පටගන්න තිබෙනවා. එඒත්සම් මේරටේ විද්තුන්ටි කියනවා. මෙරටේ පාලකෝ කියන හැමදක් මේ හෙ කියලාි අනුගමෙක්ල න්නේ ඉතිහාස තුළ. එනිසා ගොඩේ රාජපක්ස ැතුමට ජනවරමක් ලබාගැනීමට විද්වතුන් එකතුවෙලා විද්වතුන් ගෙනමෙන් අපි චන්ද එකකතු කර. එක පුරගාමික් විතර කඩයතු කර නාල ගොඩේ මැත්තුවා. එ ගෙනපු විද්වත් කතිිකාවත්ට ප්‍රාණය එකතු කරන්න, ගොඩේ රාජපක්ෂන පෞරුෂේීතිබෙනන එනිසා අපි කන්්ඩයමක් විදිහට කතිකාවත ගේතුන පාලකෝවන්ගේ හැම මත එකකටමට ඒ කියන්න්න පුළුවන් තැන නෙවෙේ ඉන්නගිලා. එනිසා අද මේ එකසිය තිස් සතර දෙනෙක්ගේ බලයෙන්. රටේ ජ ති ච ික් ම සිහ ැතිතු මත්තෙකකින්න කන්ඩ ම වග කියන්න ඕනෑ. දෙදස් විසි අට වෙනකොට මෙරටේ ආර්ථික වර්ධනවේගේ සියට දොළහ දහය ඊ කියල ච්ච මට්ටමට ගෙනල්ලා. මෙරට දෙෙදා සතලිස් අට වෙනකොට රට ආර්ථික සංවධදි රටක් බාට පරිවර්තනය කරන කියළමේ හිතලවා ඉදිරු පත් කරමින්. නාගත නූපන් පරපුරට කරපු වංචාවට ඔබ අන්ධ තු වවා හොමි ඔබ ජීවිතුන් අතුර නො ටව නම බ අද අදේල සලිකර ගැනීම වෙනින් දේශ පාලනිික විදිහට බංකොල දේශ ාලි දර ඔබ විසින්. එස ජාති්‍යන්තර ූල්ලි අරමුදර ප්‍රවේශවීම. මීත වඩා කලින්වන්න ඕන කියෙන අපි ප්‍රබලව කිව්වා පෞග ආණ්ඩුවේදී. නමුත් මේ ජාති්‍යන්ත්‍ර මුල්ල්‍ය අරමුදල ප්‍රේශය පිළිබඳව අපි කිස්සි සේත්ම විවාද කරන්නේ නෑ. අපි මුල සිතම කියා සිදිය. මේ අට පැහැදිලි විසඳුමක් පැහැදිලි පලදායි විසඳුමක් කර යෑම සත ජාත්‍යයන්ත්‍ර මුල්ල්‍ය අර්මුදල කියට ප්‍රවශය අපි පිළිගරන්න ප්‍රවේශයක් කියලා. නමුත්ඒ ප්‍රවේශයේ මත පිහිටලා මුලින් කටියයුතු කරනෑ. නමුත් ගොටාව රජ පක්ෂ මැත්තුමාගේ ආරම්බේ තිගුවක් පවිදොට රනි ලික්්‍රම සික් ඇත්තුමාම මේ වැඩ පිළිව අවතීරන වෙලා තිබෙනවා. රනිල්ලික්ටම සිගම් මැතිතතුමාගේ මේ ජාත්‍යන්තුර මුලිය අර්ර මුදලේ වැඩ පිල්ිවෙල අපේ විරෝධතාවේ පල කරන්නේම මෙහි අඩංගුවන සංයතින් මේ අඩංගුවන් පිළිබඳව මේ මහජනතව මුලා කරන වැඩවට අපේ කිසිස ඒත්ම එකගතාවයක් ඇත්ති නෑ. මහබැංකුව දේශපාලි කරයෙන් නිදහස් කරනවා කියලා. ඒශපාලි කරන නවහසතේකන ඇතුළත් කරලා තිබෙනවා. ඒක පාලිමේතු පාලනයෙන් මුදහරරිඩුත් සහ කරනවා. එවගේම තමයි රටේ සුල්ලු හා මධ්‍ය පරිමාණන්න කර්මාන්තකළුවාගේ නස්ථ විශේෂපාට පරිවර්තනය ක රන්්ඩ ක්‍රියා කරනවා.ඒවගේම රටේ උගත් පරපුරට ශිෂෂ ප්‍රජාවට ඒ නිෂ්පාදර අවස්ථාවන් වලට විදේශ අවස්ථාවන් වලට විදේශ අධ්‍යාපනය සඳහා දේශී අධ්‍යාපන පුළල්න්කිරීම සඳහා නිපුුණතා ප්‍රවර්ධනය කිරීම සඳහා දැනුම් මාර්ථිකයක් ගොඩ්නගම් සඳ. මේ ආණ්ඩුවඩ කෙසිදු වගත් නෑ ප්‍රාරගවාද හුදු පාය උපක්ක්‍රම පම්ණයිතියෙන්නේ. එනිසාපි කියනව මේ ජාත්‍යන්ත්‍ර මූල්ලිය අරමුදලේ මේ උපාය රටේ විපක්සේ හරියට තේරුම්ගත යුතුවෙනවා විපක්ෂය කල්පනා කරන්න ඕනෑ. මේ අනාගතයේ මේ ජාත්‍යන්ද්‍ර මූල්‍ය අර්ර මුදල්ට ගැටගැසීමත් එක්ක අප විසින් වරදක් කරනවා මේ මහජනතාවට මොකක්ද කොන්දසි විරහිතව රනිුල් ලික්්‍රම සිංහ ප්‍රමුඛ කණ්ඩෑම කියන සියලු දේවල් ජා්‍යන්ද්‍ර මූල්‍ය අර්ර මුදල්ලෙට අරෝපනය කරලා. ඒ සියල්ලට මරජන අනුමැතියක් තියෙනවා කියලායි මෙය කියන්න උත්සා කරන්නේ. ඒනිසා මේ පාර්ලිමේන්තුව හරහා අනියත. මහජා අනුමතයක් ලබාගැනමු තුලින් මේ සියල්ල වෙනුවෙන් පාර්ලිමේන්තුව සයෝගේ දීලතියෙනවා කියලා. මේ රනිුල් ලික්්‍රම සිංහ ප්‍රමුක කණඩෑයම. තම සිතැගේ කොන්දේසි මහජනතවසුරෝ පතිත කරමින්. ඒකට විරෝධය පල කරන. ඒ සීමකම්බලින් එලියටෙන්ඩ් උත්සා කරන පීඩත දු්පත් පන්තිය මිනිසුන් ්‍රස්ත විරෝධී පත්වලින් හිරවිලංවේ දැමීමේ අපරාදය කොටස්කරුවන් වෙන්න බෑ. එල් අපි කියනවා. මේ ජාති්‍යන්ත්‍ර මුූල්‍ය අර්ර මුදල්ලේ කොන්දසි ක්‍රියාත්මක වන්න හෙට අදවස් සිද අපට තේරු ගඩ පුලුවන් දෙදස් විසි අට වෙනකොට මේ ඩොල ිලන දෙකයිද සම්නමයෙන් මේ රටට සිදු වූයේ තවදුරටත් මෙරටේ රාජය මාජනතාගෙන අය බර නයපරිින් මිරිකන රටක් බට පරිවර්තනය වීම සඳාවන දැවන්ත උත්සායට තමා මේ අද චන්දෙල්ලන් උත්සාහ කරන්නේ. එනිසන් නිදහස ජනතා සභා විදිහට අපි දෙදස් විසි අට වෙන කකංගඉන්නේන. අපි කියනවා මීටරි මහජන්න පෙළගැස්වීම සඳහා. නිදහස ජනතාව සපාවිදිර. අපි එකවේෙන මහජනතාවත් එක්ක. මහජනතාවට වීන කටින ඔවන් තවදුරටත් නයබරි මිරිකන යළිත් බංකොල කටක් බාට දෙදස් විසි අටේදී යනිවතාවක් මේ අය මහජනතාව උගුලක හිරක රටයන් අපරාදය. රාජය කිරීමට මෙවරි මේ පාර්ලිමේන්තුේදී මේ අය එස්සගේ ඒ කොන්දේසිවාල්ල ඉරෙහිව චන්දය ප්‍රකාශ කරනවා කියලා දැඩිව කියන්න ඕන එ අපි කියන්න ටවශසයි මේ තීදුව අපි ගන්නේ පෞච්චලික වර ප්‍රසාද වරාදාන කිසිදතියක් බලාපොත්තුවෙෙන්න්න වෙයි. අපි තැන්නවා නාක ොේවා මැත්තුමල්ලට එල්ලක පිස්තෝල අපි දහතුන්දනාට මෙල්ලකරවා එන ස පිස්තෝල පිට පිස්තෝල එල්ල කරමින්. हा जानता सभाव में विपक से कार्य बारे जनता कार्य बारे मर्दनेकरण का नुकचाए किसी दुवालग हुआ किंगतिटीपासर नया ඉදිරිියයටත් පය තබමින්. අපි මේකට එරෙහි වෙනවා මොකද හේතුව මේ කරන්නට උත්සා කරන්නේ. රටක මහජනතාව පීදාවකට පත් කරන වෙලාවේ. සත්‍යවාදව උග ජන සමාජය තේරුග තවබෝධ කරගත් සමාජය තේරුන් ගන්න විලාසික් ෙරට මහජනත සත්‍යපය පෙන්නුම් කිරවයි. ඒෙනුවෙන් ලැබෙන මොන්නම මට ප්‍රහරයකටත් මොන්නම ගුටි ප්‍රහරයකටත් මැර ප්‍රහරයකටත්. එරෙහිවීම සදාපිට කශේරු ක අසා ශක්්‍යයනතිෙනවා කියර නොබියෝ ප්‍රකාස කරනවා. තුන්ලා නායක තුමන්න්න කරපු ප්‍රකාශවලට පොඩි එකතු කිරීමක් කරමින් අපේ ස්ථාවරය මාධ්‍ය හරහා රට හඳුන්නා දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ අපි ඉතාම පැහැදිදිුව මේ දවස් තුනපුරාවට විවිධ මාධ්‍ය හරහා අපි පැහැදිලි කරා මේ රටට අම් සංවිධානයදේ සහය ලබාගන්න තැනට අපි තල්දු වෙලා හිටියේ ඒ අපි පිළිගන්න ඒ වගේම ඒ සහාය ලබා ගැනීම කියන එක එකක් බැයි සංවිධානත්ත එක් මේ ආණ්ඩුව කරපු නෙගෝශේෂන් එක කියන්න තව එකක්. නිසා මේ නිෙගෝෂයේෂ ඇතුලේ තිබනාාට වඩා වලකට රට තල්ලු කරමින් ඉන්නවා. එනිසා මේ රටේ ජනතාවට අප ඉතාම පැහැදිදිව කියන්නේ. මේ රට ඉතාම අනතුරදායක තැනක තිබනේ තියෙන්නේ ඒ අනතුර වැඩි කරන මාවතක තමයි මේ අයිම් ඩොකීමෙන්ට් එක හරාපි යන්නන්නේ මේක තව මාස හයක පසේ අපිට නැවත සාකච්චා කරන්න පුළුවන් නොමුත් අපි මේ රටේ දේශපාලනය අර දේශපාල්ලේ වර්ග දෙකක් ඉන්නවා. එකකට්ටියක් වැහි ලිහිනිියෝ වගේ වැස්ස එනවායි කියලා ඉස්සර්හට දැනගෙන කියනවා. තවකට්ටියක් කපුටෝ වගේ වැස්ස එනකොට ගහකට පියාබනෝ. අපි වැහිලිහිනිියෝ වගේ මේ ග දැනගෙනතමයි පහු ආණඩුව ඇතුළේ ැි මේ සංවාධය කර අපි දැම් පැදිලි කරන්නේ ඊට වඩාලොකු අනතුරට මේ රට ගමන් කරමින් ඉන්නවා. එනිසා මේක සම්බන්ධ අප විධ අප ගරු ජීලල් පිරි සැත්තු. ද මේ වෙලා එපධාන වශයෙන් අපේ කරුණු ගරනාවක් කිව මම කැමති මේක තියන බරපතලකමට එක දෙක සාධක දෙකක් පමණක් දීලා මේ සාකච්ඡාවට සාකච්ඡාව හර අපි කියන මතේ තව ඉදිරියට ගන්න. විශේෂෙන්ම මේ අයම් එ ඩොකීමන්් එක මේ නෙගෝෂේෂන් එක ඉතාම දුරුවලගුණා පමණක් නෙමෙයි. අපේ රටේ ස්වාධිපත්වය විශල වසය අනතුරට දාලා තියනවා. ඒ විතරක් නෙේ ම අනතුරු අගවන. දෙදස් විසි හතරේ අය වැෑ මේ අවුරුද ්‍යයාග දෙන්න ඕන දස් විසිහතරය අයවැය අවසාන වසයෙන් අනුමත කරන්නේ මහා බැංක්වේ අF එකේ නියෝජිතයක්. ඔහුගේ අනුමැතිය නැතුව ඒ එලියටට බැරි තැනට මේකේ වැඩ ගෙරල්ලා තියෙනවා මඟට පැහැදිදි උදාහරණයක් ඉදිරිපත් කරන්න. විශේෂයම් මේ අF ඩොක්‍රීමට්ගේ පිටුවම්ගේ එකසිිය විස්සේ. ඩේට රිපෝටිං රික්්‍රමන්ස් කියලා මේ අපි කොහොමද ඉදිරියේ දී අFට රරිපෝට් කරන්න මොන විදිහේ. ම තියෙන්නේ කියලා මේක අපි ඇකඟ වෙලා තිේර ඒකේ මේවාගේ වතමයි තියෙන්න්නේ ලක්විඩිට මනටරි ල withන් කරසි දිනපතා මේ ටෙම්පේට් අපි්ේට කරන්න ඕන අ එක ලිවිඩෝස් වින්බ කරන්ල ඒවිතරන්නේ මේක තවටියයි හටගමරින් හැම මාසෙම ඒප්ඩේට කරන්න ඕ මේ යට වීක්ලි ඩේලි බයිවීලි මන්තලි කටලි ඇනුවලි මේ තියන ලයිස්තුව එහෙම පිටිම තියෙන්නේ මේ ටෙම්පලේට්ස් විතරයි. මේ ඔක්කොම මෙතරින් පස්සෙ ෆීඩ කරනවා. අපේ තියන ලික්පිඩිටි හරන්සි බේක් ඩවන්් එක ඩි රිපොට් හකින් ටෙපලේට් හැක අපි ප්ඩේට කරනවා. ස්ටේට් බැන්ක්ස් වල තියන ඇරියස් එක මන්ලි අපිප්ඩේට කරනවා. විතරක් නෙම මේක තිර බරපතලකම කියන්නේ මෙ ඇත්තටම අපේ ආණ්ඩුපක්ෂය ගරු මන්තය තුමල්ලා මේවා ගැන වැඩිය කතා කරන්නේ නෑ ඒගේ ඒයා ඒක දකින විදිහ අපි දන්න කොහොමද කියලා දරු ඩල් සලාපෙරුම් ඇැතුමා ප්‍රකාශ කලාමේ රාජ්‍ය ආයතන ගැන රජායතන පනස් දෙක දන හතර මේක ආයතන ඇත්තටම පනස් හයක් හඳුලගන තියෙනවා එකකින් හතරක් නම් කරලා තියවා. C C එක ශ්‍ර ලංක නයාලා එන්න එක RරDAක මේ හතර අහඳුණ කර තියෙනවා. අනිත් පනස් දෙක හඳනගන නෑ බ්ලංන්කට් කවර එකක් පිදිට පනස් දෙකක් කියද දාලා තියනවා. මං මේ පාර්රමේන්තුව අභියෝකරවා. අද හවස චන්දෙට ඉස්සල්ලා ටේබල් කරන්න කියලා මේ පනස් දෙක මොකක්ද කියලා. මේ පනස් දෙක ඇතුළේ මොකක්ද තියන්නේ කියලා වික්‍රමසික මහත්‍ය දන්නවා අපි දන්නේ නෑ අයම එකක දන්නව ඇති. නමුත් අපි දන්න නෑ රට දන්න නෑ ඒ විතරක්න මේ මං ඉස්සල්ලා කපෙකටටත් තවත් සංකීරණ. ඉතාමත්ම බරපතන දේවල් මේක ඇතුළ තියෙනවා. මේක තවක ඉන්සුමන්ට් එකත් තියෙනවා.ඇස quality review කියලා. එකඇ AQවා AQ for the 2 largeක්ස් එක ඇන්න මේඇස කි වවක බලේට කරන්න ඕන. එකම කියලා තියෙනවා අංක විසිහය විසි දෙවනි පිටුවේ. මේක ඇත්තටම රටක. මිතන අ ම එක ඉතිහාසත් මෙච්චර යටට තල්ලු කරලා අත කරකවල්ල ධනගස්සලා ගහපු ඇගරිිවන්ට එකක්ත් නෑ. එනිසා මේක මේරටේ දේශපාලනය ඉරඟ මාස හය ඇතුළේ අපිට නැවත කතා කරන්න පුළුවන් නිස අපි විශ්වාස කරන්නේ. මංඉස්සල්ලකිව වගේ මේ අනතුර ගැන දැකලා ඒ අනතුර සම්බන්ධව අපි පැහැදිලි අදහසගින්දලා මේක චාවිුදධ චන්දයෙන තව සමහරු කල්පනා කරල ද මේක විුද්ධ චදීපු හම මේක පරතුරොත්මොද වෙන්න කියලා. මේක බයින්ඩින් ඩොකීමට් එක නෙමෙයි. ඒකත් තව ප්‍රශ්නයක් වික්‍රමසිහ මහතේ වෙන ප්‍රශ්නයක් මතු කරල තියෙන් අය ඩොකමට එකක්ත් බයින්ඩින් පාලිමට් එකට හැබැයි මේක ඇතුලේ තියෙන සමහර පනත්ගේඩ සමහර පනත්ගේන්ද ආණ්ඩුවට වෙනවා ඒනිසා වික්‍රමසිංහ මැත්තුමා දැම්බම විශ්වාස කරවා මේ සමහර පත් ගේෙන්න්ඩ බැරිවෙයි මුලදදිම මේක දාලා ඔොගල් වෙදා එක් වව අනමතෙරුවවා නැත්තන් හන්ඳ වුණනා දැන්ටහගන ඉන්ඩ කියලා කියන්න හදන්නේ. එනිසා අපි විපක්ෂට කියන්නේ විශේෂෙන්ම විපක්ෂ හැම දෙ නම් මේක ැන අවධානෙන් ඉන්ඩෝන මේක තවයි එකක් තියෙනවා. අංක දාහතර පබල Fin management මේකත්තික් ගූඩයි මේක කවරුවත් දන්න ඇමකක්ද මේ ඇක්ට් එකක කියලා. දැන් මේකේඇනෙක් හේ තියෙනවා ල් ක් එක ැන් පෙට් පිටු එක මාරක මේ ගොලො කියල තිේව අපේ අධිකරනමැතුව පිටු පණහක හැටක එක දික්ක කියියලා තියෙනවා මේක හෙමුවත් කියලා නෑ මේ පිMම් කියනක පබලික් ෆනන්ස් මැනෙජෙන්ට් ක්ට් කියන එක මොකද්ද කියල කවුරුවත් කියලා නෑ. මේවා හරිම openන් ඩ ක්‍රන්ස් තියලා අත උත්සනවාදන ඇද්දගේල අපෙන්ගහනවා රණනි ලික්‍රපසික මහත් ඇවිල්ලා අපි කියනවා අපි හෙම අතුඋස නෑ. බයිඩින් ඩොගමටයකුත් ෙේ යනිතක මේ බොරුවට පාර්ලිමේන්තුව මේකට කනෙට් කරයි කියලා කියන්නයි මේ හදන්නේ. ඒක කරන්න අපි ඒ ඒ වැඩේ අපි හොඳට දන්නවා ස වික්‍රම් සිර්මමාහතයක් පස්සේ ගේඩ හදන මේක තියෙනවා තව වෙන අලුත්වර්ගේ ටැක්ස් ගණනවා. ඒවයි ඉදිරිට ගේන්්ඩ තියෙනවා පම්ම කියපු පනතට අමතරව සමහර ටැක් ඉදිරියට ගේන්ඩ තියනවා. පොපටි ටෙක් ග inheritance. මේ දෙකම එට නියමිතයි මේ අවුරජ දෙසැම්බරිට ඉල්ල ඒේ නිසා මේවා පස්ේ ගේනෙනවා ඉස්ල්ලා ගෙරල්ල අනුමත කරන්න යන්න නිසා අපි මේකට විරුද්ධවාද චන්දයනවා. ඒවගේ මට යමක් කියන්න අවශ්‍යයි මේ දවස්සල නාල ගොඩහෙව මැත්තුමා එල්ල කරගන සමාරු වීදුර ෙවල්ල ඉඳලා ගල් ගහන්න පටන් ගරන් තියෙනවා. අපි ඉතා පැහැදිලිව කියනවා. මේක ඉතාම ඉතාම හොඳ එන්ඩහෙකට අපි තල්ලු කරයාර. මේ ස්මීප ආයතනය සම්බන්ධව මම කෝප් කම්මිටියේ සභාතිවරයා දියට දෙදස් විසි දෙකේ මාර්තුමාසිෙ දාාහතරවෙනි. දිනේ හරිිය ලියාග මේක ව大丈夫ですහිට ී පරමෙන්ද් වෙබ් සයිට් එක ගල්ල මේක තියනෝ බලන්ඩ පුලුවන්. දෙදස් විසිදකේ ගිය අවරුද්දෙ මාර්තුමා සිද දහතර වනිද. අපි මේ ආයතනය ගන්නවා. එවෙලා මගේ කමිටුවේ සමාජීවිර ගොඩෙහව මැත්තුමත් මට උදව් කර මේක සම්බන්ධව මේ සාච්ාවිසර ගෙනිය. අප ඉතාම පැහැදිලුව මේ ප්‍රශ්න කී ප ැහුව නිවයමන් නෞකාව එවගේම එක් ප්‍රස්පර් නෞකාව ඒ දෙකනම අමතරව තවත් දෙදදාස් දොල හැමූදු ත්වේ නොකාවක් තියෙනවා තෙරෝ පෙලික් වගේ නමක් තියෙන මමතරන්න වෙන දක්ශ් නමක්වෙන්නඩ ඇති මේ වගේ නවකා තුළක් සම්බන්ධ අපේ ටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේක මෑතක වෙච්ච මේ නෞකා දෙකෙන් එකක් ගිනි අරගත්තා අනිත් එක තෙල් වහනයෙ වුණනා නඩයයිමන් කියන එක තෙල්වවාහනේ වෙච්ච නෞකාව පෝල් කියන්නේ ගිනිබත් වෙච්ච නෞකාව. එදා පාරිමේන්තුව අර ඇමතිතුමා කිවේ ගිනිබත් වෙච්චක අරජයන්න මෙතුමවා උදව කරගගේ දෙක ගිනිපත්වෙච්ච එකක ගිනිිබත්ව වුණ. ඒක පිළිබඳව නඩුදෑම පමාවුණ. ඒගේ නිවඩයමන් සබන්ධව යම් ප්‍රශ්නයයක්ත්තිබුණ නම් ඒක අපඒ ආයතනයටඒවෙලාවේ පැහැදිලුව නිර්දේශ කළ දිනදාහතරක් ඇතුළත කරන්න ඕනවා අපි කිය තිබ නමුතේ එකක්්වත්. සිදුනේ නෑඒ අමාත්‍යන්ස ඒ ඒ කාලවල හිටපු අමාත්‍යන්ස ඊට පසුව අධිගන අමාත්‍යන්සේ විශේෂෙන්ම ඒ නඩු මාර්ග ක්‍රමාණකූලව තෑරලතියන. එනිසා මේක ගැන දැ කවුරුත් කියවා පාර්ලිමේන්තුවේ සිරෙක් කමිටියයකත් දාානක හොඳයි එකෙ අපි. ඉතාම පැහදිලිව නිඳහා ජනතා සභාවිදියට. ඉත්තාම පැහැදිලි වේ යෝජනාවට අපි එකරයි. එනිසා මේකට ඇත්තටම මේක හොල බලන්නේ ොඳයි. මේ පැදිි නික එහෙම එක එකෙන බොරුවට අය අ මයට ඇගිල දික්ර කර මේ වැඩේ අවල් කරනට වඩ. තාම පැහැදිිව හොඳ පරීක්ෂණයක් පවත්තනයක ඉතාම නිවැරදිී. තියනිසා අපි මේ මිස්ර් හොයලබල්ලති අය ස අපි මේ අදමේ ගැර කතා කරනවා නෙමේ මංඒ එකවේ දස් විසි දෙකේ තුන්ග නි මාසේ දාහතර වනිද. ේ බ යිට් එක මිියෝට ිල්ල මිියෝ ොට් ෝ ගිල්ල බලකවා මේ රිපොට් පින් තු ක්මතිනවා ි මේක ගැන ොහොම පැහැදිලි කියන්නේ නිශ්චිතව යම කතා කරනවා මික ඔය බොරුවට එහට මෙහට මඩගහන දේශපාලනය අපි පරත්දන්නඕන්න. ඒක තමයි අපි විශ්වාස කරන දේශපාලන ස්ථාවරේ වන්නේ. එනිසා මේ කරුණු කීපය ඔබහම ප්‍රකාශ කරමින් අපි විශ්වාස කරනවා අධින් පස්සේ මතුවෙන දේශපාරන අවකාශය ඇතුළේ මේ ආර්ථික ගැටලුවත් ආර්ථිකෙන් ස්ත්‍රහටයන ප්‍රතිසංස් කරනත්. මේ දේශපාලන ගැටලුවත් දේශපාලනෙන් ස්්‍රරටයන ප්‍රතිසංස් කරණයත්. නිදහස ජනතා සභාව. පැහැදිල්ුව සමාජය තුළ සංවාද කරනවා. පැහැදිල්ුව සමාජය තුළට ඉදිරිපත් කරනවා. අපිඒ සංවාදය ඇතුළේ. විශේෂෙන්ම මේ වික්‍රමසිංහ මහත්තයගේ. ඒවගේ පරණ දේශපාලන දරාවක් එක ගැටගැහිච්ච මේ ආණ්ඩුවේ. දේශපාලනයේ මේ සමාජයට හරියට පැහැදිලි කරලා. පල් ප්‍රතිසංස් කරන එකට ආර්ථිකයත් දේශපානයක් පැත්තෙන් රට ගෙනියන්න නිදහ ජනත සබා විදිරියේදදි වැඩකරනවා කියලා ඉතා පැහැදිල කියෙන බොම ස්තු ලක්තරණ පූතකට එහා කියර රට කෙනකෙ කුමක්.